රාජකයේ හැම රාජකීය බීම පස ඉතිරෙන බොජ්ජුන්වලින් හිතවතුන්ගේ රස්සනහර පිනවන්න ඔවුන්ට රාජකීය අත්දැකීමක් ලබා දෙන්න අපි හැමෝටම බෑ. එහෙම කරන්න පුළුවන් කෙනෙක් තමයි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කියන්නේ. නම කිව් සැනින් නමුගේ රුව ඔබේ මතකයට නැගෙනවා. වසරක් පාසා විවිධාකාර තේමා ඔස්සේ පවත්වන ඔහුගේ උපන්දින උත්සවය දැකලා පහුගේ වසරවල සමහරු පැල් බැඳගෙන මඩ ගැහුවත් මෙවර ඔහුගේ රාජකීය උපන්දින සාදය දොටු උපෝෂණයකේ හටවල් වැහි ගිය බවක් දකින්න ලැබුණා. ඉතින් මේ කරුණු කාරණා ගැන උපන්දින සාදයට පස්සේ චන්දිමාල් කියලා තිබුණේ හරි අපූරු කතාවක්. චන්දිමාල් රාජ සභාව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුවා කියලා ආරංචි. ඒ ගැන කියමු නේද? මං හිතුවට වඩා හොඳට වැඩ කටයුතු වුණා. මේට මාස තුනකට කලින් තමයි මගේ උපන්දිනේ ඉදලා තිබ්බේ. මේ තිස්සෙක් වෙනදා ඒත් රටේ තිබුණු තත්ත්වයත් එක්ක මම කොහොමද උපන්දින සාදය සමරන්නේ? ඉතින් මම එදාට සෙල් දිනාට සෙට් පතා ගංගාරාම විහාරස්ථානයේ පින්කමක් පැවැත්තුවා. මෙවර චන්දිමාල්ගේ එකම සමනය තිබුණේ උපන්දින සාදය නිලුම්කුල්නේ පවත්වන්න නේද? මොනා කරන්නද? නිලුම්කුල්නේ වැඩ කටයුතු තාම අවසන් නැහැ. වැඩ අවසන් වෙන්නේ මේ වසරේ අවසානයේ. මේ නිසා මෙවර සාදය හිල්ටන් හෝටලේ සංවිධානය කළා. ඒක පහුගිය ජූලි 31 වෙනිදා කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්තුවා. හිල්ටන් හෝටල් පරිශ්‍රයට ඇතික් පිට නැගලලු ආවි නේද? මොකක්ද ඒකේ විශේෂත්වය? එහෙම විශේෂත්වයක් නැහැ. අපේ සංස්කෘතියට ගැළපෙන සාධකයක් නිසා මට ඒට අනුග්‍රහය ලැබුණා. ඉතින් මම එතා පිටේ ආවා. නැතුව ඔහුට හිරිහැරයක් කරන්න හිතන් මම එහෙම දෙයක් කළේ නැහැ. හැමෝම මේ සතාට ආදරය කළා. අපි හොඳට සැලකුවා. හැබැයි ඔබ වසර ආරම්භයේ මාධ්‍ය හරහා ප්‍රකාශ කළා මෙවර උපන්දින සාදය හෙළසිරිසට මුල්තැනදී සමරන බව. ඒත් එහි පැමිණි බොහෝ පිරිසක් හෙළසිරිස විකෘති වෙන විදිහට හැඩවැඩ වෙලා හිටියා නේද? මේකයි මගේ සැලසුම. ඒක වුණත් මට කාටවත් බල කරන්න බෑ ඔසරියෙන් සැරසිලා මල් ගහගෙන එන්න කියලා. මම එහෙම ආරාධනා කළා කියලා මට ඇඳුම් නිර්මාණය කරන්නත් බෑ. පැමිණි හිටවතුන් ඔවුන්ගේ රුචිකත්වය අනුව සැරසුණා. ඒ ඔවුන්ගේ සතුටට කිසි බාධාවක් නෑ. හැමෝම සතුටු වුණා. ඔබට මතක ඇති මීට පෙර ටීනාගේ මේදාගේ විනෝදයාගේ ඇඳුම් වලට සමහරු පැල් බැඳගෙන මඩ ගැහුවා. ඒ දැනෙන දෙයකින් ඔබ අදහස් කළේ හෙළුව මාකට් කිරීමද? හෙළුව මාකට් කරන්න මට වමනාවක් නෑ. ගියේ පාර ඔබෝය කියන ආකාරයට කීපෙනෙක්ට මඩ ගැහුවා. ඒ අයම මේ පාරත් ආවා. හැබැයි එදා අපිට මඩ ගහපු අයගේ කටවල් අද වැහිලා. ඒකට හේතුව මෙදා පාර වැරැද්දක් නැති නිසා නේද? චන්දිමාල් කෝටිපති කියලා පෙන්වන්නටද මේ වගේ රාජකීය සාද පවත්වන්නේ? සමහරු එහෙම හිතනවා. හැබැයි මං කෝටිපතියෙක් නෙමෙයි. මේව මම සල්ලි තියාගෙන කරන සාද නෙමෙයි. මං ආශ්‍රය කරන මගේ සහෝදර හිතවතුන් මට දක්වන අනුග්‍රහය තමයි මේ. සමහරු හිතයි කෝටි ගණන් වියදම් කරලා විනාශ කරනවා කියලා. හැබැයි ඔය කවුරු මොනවා කිව්වත් ඇත්ත නැත දන්නේ මම. මට එළියේ කතා වෙන දේවල් අදාළ නැහැ. කුමාරි අක්කට මේ සාදයට ආරාධනා කරන්න හේතුවක් තිබ්බද? අපෝ නැහැ. ඇයි විදේශගත වෙලා ඉඳලා ලංකාවට ඇවිත් හිටියේ? ඉතින් මගේ හිතවත් සහෝදරයෙක්ගේ හිතවතියක් තමයි කුමාරි අක්කා. ඉතින් ඇයටත් එන්න ආසයි කියලා මගේ හිතවතා එක්කගෙන ආවා. හැමෝම කුමාරි අක්කා එක්ක සතුටු වුණා. රාජකීය සාද පවත්වපු ඔබ රාජකීය මගුලක් කන්න සූදානම් බව ආරංචි. ඒ දේවලුත් කවදාහරි විය යුතු දේවල් නේ. මේ දවස්වල මගේ නිවසේ ඉදිකිරීම කටයුතු කරන් යනවා. 2020 විතර මගේ විවාහ මංගල්‍ය කටයුතු සිදු කෙරේ. රාජකීය උත්සව පවත්වපු චන්දිමාල් රාජකීය සිනමා සම්මාන රාත්‍රියක් පැවැත්වුවොත් නරකද? ඇත්තටම ඔබ ඔය අහන ප්‍රශ්නේ මගෙන් මීට පෙර කිසි කෙනෙක් අහලා නැහැ. මගේ හිතෙත් ඔය අදහස කාලයක් තිස්සේ තිබුණා. මට සිනමා සම්මාන රාත්‍රිය වලට යනවා අඩුයි. එහි අඩුපාඩු දකිනවා. සම්මානයක් ලැබෙන්න ඕන කෙනාට නෙවෙයි. පෞද්ගලිකව කාරණාවන් පිරිමිවන්න තමයි සම්මානය අතීතට යන්නේ. නටන්න බැරි බැරල් වේදිකාවේ දඟලනවා. නියම සුදුසා වේදිකාවෙන් පිට සැඟවිලා. මගෙත් ලොකු ආසාවක්. ඉදිරියේදී බලමු කියලා ඉන්න කියලා තිබුණේ. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.